බොහොම කලාතුරකින් කෙනෙක් අගමුල නොබලා වීඩියෝ එකේ යථාර්ථය නොදැක බැනවරි නවස්ථාවල් තියෙනවා කමෙන්ට් එකේ. මම ඒකට මුණ දෙන ආකාරය ඇත්තටම මම ඒක නොසලකා හරිනවා. හේතුව අපිට මේ වෙදකම් කරගෙන ඉන්නකොට වෙද මහත්තයෝ ණයක් ගැහුවා කියලා දුවගෙන එනවා මිනිස්සු. මානසික ආතති තියෙන මිනිස්සු වෙනවා. මලමුත්‍ර ඇඟෙන් එකතු කරලා පැකට්වල තියලා ගලවනකොට ඇඟට විසික් කවෙන මිනිස්සු වෙනවා. එකින් එක නොකී ගොඩක් අය එක්ක අපිට තියෙනවා මූණ දීමේ හැකියාව. එතකොට වෛද්‍යවරයෙක් නම් ඒ වෛද්‍යවරයා ඔය මං කියපු ඒවට මූණ දෙන්න ඕනේ. අතක් කැඩුණු මිනිස්සෙක් විලාප තියාගෙන දුවගෙන ඉන්නේ. ඒ මිනිස්යාගේ වචනේ සමහර විට පරුසු වචනත් කියවෙනවා වෙද මහත්තයාට. මෙවන් නමනකොට අල්ලනකොට දිගාරිනකොට පත්තු බඳිනකොට එහෙම ඒවට අපි නොසැලී මූණ දෙනවා. අපේ සිත් ශක්තිමත්. මේ වගේ දෙයක් කෙලින්ම මුහුණට මූණ දකිද්දිත් අපි මූණ දෙනවා. ඔබ හිතනවාද ඔය කොමෙන්ට් ගහපු එකකින් මොකද්ද අකුරු ටිකකට අපේ මනස ව්‍යාකූල ආකූල තත්ත්වයකට එයි කියලා? කවදාවත් එන්නේ නැහැ. කවදාවත් ඒක කරන්න බෑ. සාමාන්‍ය සිතුවිලි අස්සේ හිරවිලා ඉන්න කෙනෙක් දෙන වැරදි කමෙන්ට් එකක්, අගමුල නොබලා දෙන කමෙන්ට් එකක් ගැන අපි කියා කරන්නේ නැහැ. අපි ඒක නොසලකා හරිනවා. අදාළ නැහැ. වලාකුලකට ගල් ගහනවා වගේ. නමුත් යම්කිසි විදග්ධයෙක්, ශේස්ත්‍රයේ ප්‍රවීණයෙක් මේ පිළිබඳව දැන උගත්තේ බුද්ධිමතෙක්, යාවත් කාලිනෝ මේ ගැන දන්න කෙනෙක් කියන දෙයක් නතර වෙලා දැකලා බලලා ඒ පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන්. කෑ ගැව්වට අපි හැරවෙන්නේ නැහැ. බැන්නත අපි අදාළ කරගන්න. ඉපදුනේ ඉඳලා මේ වෙනකොට කී දහක් බැනලා ඇද්ද? වෛද්‍යවරු වශයෙන් අපි දන්නා නියමයක් තියෙනවා. මානසික ආතතිය ඇති අය කලබල වුණාට වෛද්‍යවරයා කලබල වෙන්නේ නැහැ. ඉතින් හොඳ ප්‍රශ්නයක් මතු කරේ. මම දැකලා තිනා එක බොහොම ඒක රෑ බොහොම කලාතුරකින් තමයි මගේ වීඩියෝ එකකට අගමුල නොදන්න කෙනෙක් දැනෙන පොඩි අමුතු වචන ටිකක් ඔය දාන්නේ. ඒකට විරුද්ධව මගේ සේවාදායකයොත් ඒ වගේම විද්වත්තුනොත් කමෙන්ට් ගහපු අවස්ථාවක් මට එකම එක අවස්ථාවක් මතකයි වසර ගණනාවකට පෙර. ඉතින් ඒ අයටත් මං කියන ඉල්ලීමක් වශයෙන් මම ඒක ගණන් ගන්නේ නැතිකොට ඔබතුමාලා ඒක කොහොමවත් ගණන් ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කමෙන්ට් එකක් බෑ කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න. කමෙන්ට් වලින් බෑ ලෝකයක් හදන්න. එතකොට අර කියපු විද්වතුන් ඒක කරොත් කිව්වොත් ඒකේ යම්කිසි සාධාරණමය හේතුවක් තියෙනවා නම් පිළිගන්නවා. නමුත් මම පුද්ගලිකව ප්‍රකාශ කරන ප්‍රකාශනවලට වගකීම මම ගන්නවා. මොකද මම ප්‍රකාශනයක් දෙන්නේ එක නිසි ආකාරව හොයලා බල. ප්‍රකාශන නොකළ මගේ මතාන්තර තියෙනවා. සමහර මතාන්තර වසර ගාණක් මං ගොඩනගා ගත්තෙවා. සමහර පුද්ගලෝ එව්වා ඉතාම ලස්සනට මං ඉස්සරහම කුඩු පට්ටම් කරලා දානවා. මොකද එතකොට මට හිතෙන්නේ ඔම්බට දමලා නින්ඩයි හිතෙන්නේ. නමුත් මේක තමයි ඇත්ත කියලා මම ඒක පිළිගන්නවා. එයා හරි ආකාරයෙන් මේක පැහැදිලි විනිශ්චය දුන්නට පස්සේ මමත් ඒක පිළිගන්නවා. මට වඩා විද්වතුනොත් ඒක පිළිගන්නේ. ඒ නොසලීම වෛද්‍ය ගුණයක් තමයි. දවසක් මම පුස්තකාලේ ඉඳලා අපව ගෙදර එනවා. ඒ එන අතරතුර මඟතොටදී ඉස්කෝලේ ඇරිලා 11 මාසට විතර ඇති කුඩා ළමුන් රසක් එළියේ ඉන්නවා. දෙක වසර එක ශ්‍රේණිය අර
රවුමක් එල්ලගත්ත ලේන්සුවක් එල්ලගත්ත පොඩි හාදයෙක් මන්දිහා ඈත ඉදම් බලාගෙනන්නවා අම්මගේ අතේල්ලිලා. පුස්තකාලය ඉඳලා මාර්ගයක් තියෙනවා මගේ නිවසට, එක තියන්නේ නගරයට පිටුපසින්. ඒ පිටුපසින් එන පාරය තම මංආාව. එනකොට මේ පාසල්ල හම්බෙනවා. ඒ එන්න අතරතුර මට කිහිප දෙනෙක්ම කතා කර ආවිද මහත්තකෝද මල යන්ඩි කෝද යන්නේ අයියන්ඩි කෝමද ආපි විස්තර කතා කරමින් එනවා. මගේ නිරායහස්සයෙන් මම මගේ පියා එමගේ මගේ හිතමිත්‍රයෝ මේ නගරය මගේ ස්ථානකූය බෝමිතවත්තු ඉන්න. ඔය ගැන සිතමින් එන්නකොට අර කුඩා දරුවා දෙක වසර ස්කෝල ඉගෙන ගන්න කුඩා දරුව මන්දිහා බලාගෙන අම්මගේ අතින් අදින්න අදිනවා. අම්මට මොනවහරි කියන්න ඕන මං ගැන කියලා මට තේරුණා. එහරි අර හරි ලංගෙනකොට ඒ දරුව මා හොඳටම බලානින්නවා. මංතුව මං කොච්චර ප්‍රසිද්ධද මේ චූටි ළමයිනුත් මා අඳුරනවා. මම සෑහෙන හොඳ ප්‍රසිද්ධ කෙනෙක්. අර දරුව මන්දිහා බලලා අම්මේ අම්මේ මේන් කියලා ඒ දරුව මාව පෙන්නවා. මම මාව හොඳටම දන්නවා. තවත් ලංගෙලා මං හොඳින් හිනාව. අම්මේ අම්මේ මේ පිස්සෙක් කෙනවා කිව්වා. අයිමේජ් මම මවාගත්තා මගේ රූපේ. පිස්සානං ඔළුව වනයි. රැවුල දිගනම් පිස්සෙක්. කොණ්ඩෙ දිගනම් පිස්සෙක්. මේ ආකල්පය මව විසින් දරුවාට දාලා තිබුණා. මං කැමති වුණේ නෑ දරුවගේ ආකල්පය මිලින්. දෙක වසර දරුව දිහා බලලා මම පිස්සෙක් වගේ ආහා කිව්වා. එතකොටම අම්මා දරුව පිටිපස්සට ඇදලා අරන් කිව්වා විහිළු කරන්න එපා ඔයක ගලකින්වත් දමලා ගහ. අම්මා හිතුවා මුලින් මට පිස්සු නෑ කියලා. මගේ හැසිරීම මත අම්මා හිතුවා පිස්සු කියලා. සර්වේ පෘතජ්ජන උම්මත්තකම් පිස්සුවෙන් ගැලහෙන්ඩනම් පෘතජ්ජනභාවයෙන් මිදෙන්ඩ ඕනෑ. පෘතජ්ජනභාවයෙන් මිදෙන්ඩ ඕනෑ. එනිසයි මම කියන්නේ මම සැලෙන්නේ නෑ. මම තේරුම් ගත්තා මගේ වයස කෙනෙකුත් මට පිස්සෙක් කිව්වොත් එයාගෙත් මොලේ අර දෙක වසර දරුවගේ වගේ තමයි. එයාට කැමති දේ මට හිතා ගන්න දෙන්න පුළුවන්. එනිසා කමෙන්ට් වලට වෙනස් කරන්න බෑ මගේ චින්තනය කියන එක මට ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. හොඳ ප්‍රශ්නයක් ඔබතුමා ඇහුවේ. මේක මට වඩා ප්‍රයෝජනවත් වෙන්නේ මගේ හිතවත් සේවාදායකයන්ට. ඉල්ලීමක් කරනවා කිසිම කමෙන්ට් එකක් බෑඩ් කමෙන්ට් එකකට ඩෝන්ට් පුට් ඉන් රිප්ලයි ඉන් හියර්. ඔබතුමල්ලගෙන් ඒක කරන ඔබතුමල්ලගේ තුමිලෑන් කරන ඉල්ලීම. ප්‍රසිද්ධ වෙන්න නෙමෙයි මම වීඩියෝ කරන්නේ. ප්‍රසිද්ධ වෙන්න නම් වීඩියෝ කරන්න ඕනේ නැහැ. ගියා හයිවේකට ගැලෙව්වා උඩ වස්ත්‍රය ඔක්කොම නෙමෙයි. දිව හයිවේ එක දිගේ නීතිය වැරද්දක් වුණත් බ්‍රේකින් නිවුස් දාලා කියන ලංකාවක් මේක දැන් හැදිලා තියෙන. ලංකාවේ වැරද්ද නෙමෙයි මාධ්‍ය වැරද්ද. ඒ නිසා ෆේමස් වෙන්න ඕන නම් ප්‍රසිද්ධ වෙන්න ඕන හරි ඊසි හරිම පහසුයි. මට ඕනේ පණිවිඩයක් දෙන්නයි. යහපතක්ම වේවා.